තරුව හැමෝටම ආයේ ගුවන්. ඉතින් හැමෝටම සුභම සුභ අවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ 2024 ජනවාරි මාසයේ වන පළවෙනිදා ඔයාලට දීපු හෝම්වර්ක් එකට උත්තර හදාගන්නේ කොහොමද කියන වීඩියෝ එක තමයි අද අපි දැන් මේ වෙලාවේදී ඔයා දැන් මේ බලාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ටික කතා කරන්න කියලා. ඉතින් අද ජනවාරි මාසේ මේ පළවෙනිදා ඉඳන් පටන් ගන්න මේ වීඩියෝ සීරීස් එකේදී මේ අපේ හෝම්වර්ක් ප්‍රෝග්‍රෑම් එකේදී අපි කතා කරගෙන යනවා කොහොමද අපි ඉගෙනගත දේවල් පේපර්ස් වලදී පාවිච්චි කරන්න කියන එක. ඒ කියන්නේ අපි පාස් පේපර්ස් තමයි මෙතනින් එහාට අපි කතා කරන්නේ අපේ හෝම්වර්ක් ප්‍රෝග්‍රෑම් එකේදී. ඉතින් මේ දැන් මුන්න අටවසරේ පළවෙනි දවසේ දීපු ප්‍රශ්න ටික ප්‍රශ්න පහ තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. හරි, එහෙනම් අපි වීඩියෝකට යමු. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ, මේ බලන්න මෙතන තියෙන්නේ සදේශ සංඛ්‍යා ගණක් නේද? ඉතින් සදේශ සංඛ්‍යා ගණක් ඔයාට මෙතනම මේ ටිකට උත්තර හදන්න පුළුවන්. අපිට දීලා තියෙන්නේ පහෙන් අඩු කරන්න කියලා ඍණ හතරක්. එතකොට මේක කියවන කොටත් ඔයාලා පොඩ්ඩක් කල්පනාවෙන් මේක කරන්න. සමහර ගණන් ගොඩක් ගණන් අපි දැකලා තියෙන්නේ වරහන් දෙකක් ඇතුලේ දෙන්නෙක් ඉන්නවා, මැද්දෙන් ධන හරි ඍණ හරි තියෙනවා. ඔහොමනේ එන මැද්දෙන් ඉන්න එකතු කිරීම හෝ අඩු කිරීම, එහෙම නැත්නම් දෙපැත්තෙන් ඉන්නවා ධන එක්කෙනෙක් හරි ඍණ එක්කෙනෙක් හරි ඉන්නවා. ඉතින් දෙපැත්තෙන් වරහන් එක්ක හෝම එකක් තමයි අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ. හැබැයි මේ වගේ ඒවත් තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මෙතන ඉන්න කට්ටිය වෙන් වෙන්ව අඳුර ගන්න. එතකොට දැන් මේකේ ලියලා තියෙන්නේ මෙහෙමනේ, පහ අඩු කිරීම ඍණ හතර කියලා තියෙනවා. එතකොට මේක දැක්කහම ඔයාලට එකපාරටම පේන්න ඕනේ මේ පළවෙනි එක්කෙනාට මුකුත් ලකුණක් දාලා නැහැ කියන එක. එතකොට මේ දෙන්න ඉස්සෙල්ලම වෙන් කරගත්තොත් මෙන්න මෙතන එක්කෙනෙක් ඉන්නවා, මෙන්න මෙතන තව එක්කෙනෙක් ඉන්නවා. ඔය දෙන්නා ඉන්නේ දෙක ගාන මොකක්ද? අඩු කරන ගානක් නේ. අඩු කරන ගානක් තියෙනවා. එතකොට පළවෙනි වැඩේ තමයි දෙන්න අඳුර ගන්න ඕන මෙතන කවුද ඉන්නේ කියන එක. ඊට පස්සේ බලන්න මේගොල්ලෝගේ ලකුණු කවුද කියන එක. ඉතින් මේක ගොඩක් අමාරු නැහැ. ඉතින් මේ දෙන්නගේ ලකුණු දිහා බැලුවොත් මෙන්න මෙයාට නම් ඍණ හතර කියලා ඉන්නේ, එයාට ලකුණක් තියෙනවා. හැබැයි මෙන්න මේ කියන එක්කෙනාට ලකුණක් නැහැ නේද? ඉතින් මේ ලකුණක් නැති කට්ටියට අපි දාන එක්කෙනා තමයි මේ ධන. ඒ කියන්නේ ලකුණක් නැති කට්ටියත් එක්ක ඉන්න එක්කෙනා තමයි ධන ලකුණ. එතකොට මෙන්න මේ ලකුණු නැති එක්කෙනා එක්ක ඉන්නේ කවුද? ධන පහ. ඉතින් ඔයාට ඕන නම් එතෙන්ට ධන පහක් දාගෙන මෙහෙම කරන්න. අන්න දැන් ඔයාට පුරුදු විදියට මේක හැදිලා තියෙනවා. එතකොට දැන් මේ ගාන මොකද්ද? අඩු කරන ගානක් නේ. එතකොට අඩු කරන ගාන සදිශ සංඛ්‍යා. අපි සදිශ සංඛ්‍යා එකතු කරද්දී අඩු කරද්දී ඒ වගේම අටවසරේදී අපි ගුණ කරන්න බෙදන්නත් ඉගෙන ගන්න අපි නීති කතා කරනවා නේ. එතකොට මෙතනදී සදිශ සංඛ්‍යා අඩු කරනකොට අපි නීති කතා කරා නේද? අපි අඩු කරේ නැහැ ඇත්තටම නේද? සදිශ සංඛ්‍යා අපි අඩු කරේ නැහැ. මොකද්ද අපි කරේ? අපි සදිශ සංඛ්‍යා මේ අඩු කිරීම එකතුවක් විදියට වෙනස් කරා. එතකොට අපිට හිතන හිතන විදිහට එහෙම ගණන් වෙනස් කරන්න බෑනේ. ඉතින් එහෙම වෙනස් කරුවාමත් එක දෙයක් විතරක් නෙමෙයි තව දේවල් වෙනස් වෙනවා. ඉතින් මේකෙදී ඔන්න ඔයාට මතකද පරස්පරය කියන එකක් නේද? එතකොට අන්න ඒ වගේ මෙතනදී අපි මේකට කරන්නේ ආකල ප්‍රතිලෝමයත් එක්ක එකතු කරන එක. මේ වචනේ ඔයා මතක තියාගන්න ඕනේ නැහැ. හරිද? කරන්නේ මේ ආකල ප්‍රතිලෝමයත් එක්ක පළවෙනි එකේ අපි එකතු කරන එක. කියන්නේ අඩු කරන ගාණක් තිබුණොත් අපි අඩු කිරීම එකතු කිරීමක් කරලා පිටිපස්සේ ඉන්න එක්කෙනා මාරු කරනවා යගේ ලකුණ. ඉතින් අපි ඒ ලකුණ මාරු කළ විට ලැබෙන අගයට තමයි ආකල අපි හිතමු ප්‍රතිලෝමය කියලා කියන්නේ. ඉතින් ආකලනය කියලා කියන්නේ අපි එකතු කරන එකට ප්‍රතිලෝමය. ප්‍රතිලෝමය කියලා කියන්නේ මෙන්න මේ ඊළඟට අපි ලියන කෙනාගේ ඉන්වර්ස් එක අපි කියන්නේ නේද? මේක ඇඩිටිව් ඉන්වර්ස් කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ආකල ප්‍රතිලෝමයට. ඉතින් අපි ඇඩ් කරන්න ඕනේ ඉන්වර්ස් එක අර ඊළඟට ඉන්න කෙනාගේ විරුද්ධ කෙනාව මෙතනට අපි ඇඩ් කරන්න තියෙනවා. එතකොට අපි මේකෙදි කරන්න බලන්න මේක දැන් මම මෙච්චර ගොඩක් වෙලා කිව්වට මේක හරි ලේසි වැඩක් තියෙනවා. වට කරන්න තියෙන්නේ ධන පහ කියන එකේනවා වෙනස් වෙන්නේ නැහැ. ධන පහ ලියාගන්න. ඒ පළවෙනිය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඊළඟ වැඩේ තමයි මේ අඩු කිරීම ලකුණ
ආමේ අඩු කිරීම ලකුණ එකතු කිරීමක් කරා. මොන අඩු කිරීම එකතු කිරීමක් කරා. ඒ කියන්නේ අන්න මොකද්ද මේ වේ? ආ කළ කියන කතාව මෙතනට අපි දැන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙයාගේ අනිත් පැත්ත. ඒ කියන්නේ මෙයාගේ විරුද්ධ ප්‍රතිවිරුද්ධ කෙනාව මෙතනට දාන්න. එතකොට දැන් මෙතන තියෙන අඩු කිරීම හතරක් නේ. කියන්නේ ඍණ හතරනේ. පාඩ තියෙන මේක විරුද්ධ එක්කෙනා ඇවිල්ලා ධන හතර ඍණ හතර විරුද්ධ එක්කෙනා ධන හතර. ඉතින් මෙතනට ධන හතරක් දාන්න. දැන් ඔයාලට බලුවහම මෙතන පේන තියෙන්නේ එකතු කිරීම ගාණක් නේ. ඔයාලට පේනවා නේද? දැන් ඔන්න එකතු කරන්න තියෙන. එතකොට එකතු කරන්න නීති අපි කතා කරලා තියෙනවා නීති තුන. මොනවද ඒ නීති? ධන කට්ටිය දෙන්නේ එකතු වුණොත් ඔයාට ධන විදියට එකතු කරලා උත්තරේ දාන්න පුළුවන්. ඍණ කට්ටිය දෙන්නේ එකතු වුණොත් ඔයාට ඍණ විදියට එකතු කරලා උත්තරේ දාන්න පුළුවන්. එහෙම නැතුව ධනයි ඍණයි දෙන්නේ තිබුණොත් ඔයාට ලොකු එක්කෙනාගෙන් පුංචි එක්කෙනා අඩු කරලා එන උත්තරේට ලොකු එක්කෙනාගේ ලකුණ දාලා තියන්න පුළුවන්. ඉතින් මෙතන දෙන්නම ධන හින්දා අපිට මේ දෙන්න එකතු කරන්න තියෙන්නේ 5යි 4යි 9යි. දෙන්නම ධන නිසා අපිට මෙතනින් ඔන ධන 9යි කියලා මෙතනට උත්තරයක් එනවා. වෙනකොට අපේ පළවෙනි ගානට උත්තරේ මෙතන ධන 9යි. ඉතින් මේකෙදි පළවෙනි පියවර වාට මෙතන කරලා පෙන්නලා තියෙනවා. මේ පහත් එක්ක එකතු කරාම මෙතන ධන 4 ඍණ 4 තියෙන්නේ. මේ ඍණ 4 මෙතන ධන 4ක් වෙනවා. එතකොට 5යි 4යි වගේ උත්තරේ 9. හරිද? ඉතින් ඒක මතක තියාගන්න මේ ආකල්ප ප්‍රතිලෝමයක් එක්ක අපි මේක මෙහෙම සුළු කරනවා කියන එක. ඊළඟට අපේ දෙවනි ගාන මොන ගානක්ද බලන්නකො. දැන් ගානක් ආවම අපි ඉත ඉස්සෙල්ලම පුළුවන් ගන්නවනේ මේක මොන පාඩමෙන්ද අවිල්ල තියෙන්නේ කියලා ඉස්සෙල්ලම හිතාගන්නනේ. එතකොට අපිට පුළුවන් ඒකෙදි ඉගෙනගත්තු දේවල් එක්ක මේක හදන්න. ඒක බලන්න මේ ගාන ඇවිල්ලා මෙතන තියෙන වීජ්‍ය ප්‍රකාශනයක් මේ පැත්තේ තියෙනවා. මේ සමාන ලකුණක් එක තව සංඛ්‍යාවක් සම්බන්ධ කරගන්න. වීජ්‍ය ප්‍රකාශනයක් සමාන ලකුණකින් සංඛ්‍යාවක් එක්ක හරි තවත් වීජ්‍ය ප්‍රකාශනයක් එක්ක හරි සම්බන්ධ කරලා අපි හදාගන්නේ මොනවද? සමීකරණ නේද? ඉක්වේෂන්ස් කියන්නේ. එතන මේ සමීකරණයක් තියෙනවා. එතන අපි මේ සමීකරණය විසඳ ගන්න තමයි යන්නේ. සමීකරණයක් විසඳ ගන්නවා කියලා කියන්නේ මේ සමීකරණේ ඉන්න නොදන්න කෙනාට. නොදන්න කෙනා මෙතන දැන් x නේ. එයාට අගයක් හොයාගන්න එක. ඉතින් අපි එහෙනම් මෙතනින් නියම ඔන්න 2x එකතු කිරීම 3 සමානයි 7 කියලා තමයි අපේ ගාන කියන්නේ. දැන් එතකොට මෙතනදී මොකද කරන්නේ? මෙන්න මේ x කියන කෙනා දෙකින් ගුණ වෙලා ඒ ආපු උත්තරයට 3ක් එකතු වෙලා තමයි 7 ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට මේ x කියන එක්කෙනාව හොයාගන්න ඕන නම් x කියන එක්කෙනා මේ සමාන ලකුණෙන් එක පැත්තක නතර කරගන්න, ඒ කියන්නේ තනි කරගන්න. එතකොට මෙයාව තනි කරගන්න නම් ඔයාට පේනවා ඇති මෙතන ඉන්න මේ 2යි මේ 3යි ඔක්කොම අයින් කරගන්න. ඉතින් අයින් කරගන්න අපි මොකද කරන්නේ? මේ වගේම විරුද්ධ කෙනෙක් මෙතනට ගෙනල්ලා දානවා. ඒ කියන්නේ මෙන්න මේ ගොල්ලෝගේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මයක් එක්ක මෙයාලම මෙතනට ගේනවා. එතකොට මේගොල්ලෝ අයින් වෙනවා. ඉතින් එහෙම පුළුවන්ද? අපිට දැන් මෙතන එකතු කිරීම තුනක් නම් තියෙන, මෙතෙන්ට අඩු කිරීම තුනක් ගේන්න වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? මේ සමීකරණය වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස නැති කරගන්න ඔයා මේ පැත්තට වම් පැත්තට අඩු කිරීම තුනක් දානවා නම් ඔයා එකතු කිරි අඩු කිරීම තුනක් මේ දකුණු අත පැත්තටත් දාන්න. එතකොට දෙපැත්තට මේ දේ කරාම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි, ඉතින් අපි මේ මෙයා වයින් කරගන්න ඕන නිසා මේ පැත්තට වෙනස්කමක් කරනවා. ඒ වෙනසම මේ පැත්තටත් කරනවා. හරි, එතකොට ඒ අපි වෙනම අලුතෙන් අතින් දාන එක නිසා මේ සමීකරණයට බලපෑමක් වෙන්නේ නැහැ. හරි, ඉතින් ඒ නිසා අපි දැන් ඉස්සෙල්ලම කරන්න ඕන දැන් මේ x දුරින් ඉන්න මේ එකතු කිරීම 3 කියන කෙනා වයින් කරන එක. ඉතින් අපිට එකතු කිරීම 3 වයින් කරනවා නම් මොකද කරන්න වෙන්නේ? එයා වගේ විරුද්ධ කෙනා තමයි අඩු කිරීම 3. ඔන්න අපි අඩු කිරීම 3ක් දැම්. ඊට පස්සේ 7ටත් අපි අඩු කිරීම 3ක් දාන්න ඕනේ. ඇයියේ? දැන් මේ පැත්තට අඩු කිරීම 3ක් දාපු හින්දා ඒ වෙනසම මේ පැත්තටත් කරන්න. ඔන්න ඒ නිසා දෙපැත්තටම අපි අඩු කිරීම 3ක් දාලා තියෙනවා. ඒතර මේ එකතු කිරීම 3යි අඩු කිරීම 3යි අයින් වෙලා යනවා. එකතු කිරීම 3යි අඩු කිරීම 3යි සිදු වුණාම බිංදුවයින්. ඒක හින්දා. ඉතින් මෙතනින් 2x ඉතුරු වෙනවා මේ දෙන්න එකතුනහම මේ පැත්තෙන් යනවා 7න් 3ක් අඩු කරාම ඔන්න 4යි. දැන් අපිට කරන්න තියෙන x හොයා ගන්න මේක දෙකට බෙදන්න. මේ පැත්ත දෙකට බෙදන්න, මේ පැත්තත් දෙකට බෙදන්න. ඔන්න කැපල දැම්මා. x සමානයි අපිට එන උත්තරේ 4 බෙදීම 2 කියන්නේ 2 කියන. එහෙනම් අපේ දෙවෙනි එකේනට උත්තරේ වෙන්නේ මේ විදියට ඔන්න 2යි කියන උත්තරේ. හරිද? රයිට්. ඊට පස්සේ තුන්වෙනි ගාන අපිට දිනවා මේ පැත්තට ගන්න තුන්වෙනි ගාන හදාගන්න මේ බලන්නකො. මේ තුන්වෙනි ගාන තියෙන්නේ රූපයේ දියදී තොරතුරු අරව y යගේ වань. ඒ කියන්නේ y ට දීලා දින වෙන වගේ රූපයක්. ඒකට බලන්න y කියන්නේ මෙන්න මෙතන ඉන්න කෝණය. මේ පැත්තේ තියෙන අංශක 50.
එතකොට මේ තියෙන්නේ සරල රේඛාවක්නේ. එතකොට දැන් මොකද්ද මෙතනදී පාවිච්චි වෙලා තියෙන්නේ? සරල රේඛාවක් මත බද්ධ කෝණනේ. මම නැත්තම් සරල රේඛාවක් මත පිහිටි කෝණ කියලා. එතන බද්ධ කෝණ යුගලක් තියෙනවා. එතකොට සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180යි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒක මතක නැත්තම් දැන් කොහෙන් හරි ලියලා තියාගන්න. සරල රේඛාවක් මත කෝණවලගේ අංශක 180යි කියන එක. දැන් එතකොට මේ දෙන්නනේ සරල රේඛාවක් උඩ ඉන්නේ. මේ පැත්තේ ඉන්නේ මෙයයි, මේ පැත්තේ ඉන්නේ මේ කෝණය. එතකොට මේ දෙන්න තමයි සරල රේඛාව උඩ ඉන්නේ නේ. එතකොට මේ දෙන්න නම් සරල රේඛාව උඩ ඉන්නේ, මේ දෙන්නගේ එකතු 180ක් වෙන්න ඕන නම් අපිට මෙන්න මේ වගේ සම්බන්ධයක් ලියන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ y කියන කෝණයයි මෙන්න මේ 50 කියන එකනයි එකතු කරාම සමාන වෙනවා කියලා අංශක 180 නේ. එතකොට දැන් මේක මොකද්ද? මේක සමීකරණයක්. දැන් අපිට මේකෙන් y හොයාගන්න ඕනෙ හින්දා අපි අර කලින් සමීකරණේ කරා වගේ මේ එකතු කිරීම 50ට අඩු කිරීම 50ක් දානවා. 180ටත් අපි අඩු කිරීම 50ක් දානවා. එතකොට මේ ධන 50යි ඍණ 50යි වෙලා ඔන්න y2 උත්තරයක් හම්බ වෙනවා අපිට. 180ෙන් 50ක් ගියාම 130 කියලා. ඔන්න බලන්න ඒකට උත්තරයක් හදාගත්ත විදිහ හරි ලේසි. දැන් මේ වගේ ගණන් ඊළඟට ආවත් හදන්න අපි මෙන්න මේ කියලා දීපු විදියටම තමයි. ඊළඟට බලන්න හතරවෙනි එක. වෙළඳ සැලක ඇති සහල් ප්‍රමාණය ටොන් 2 කිලෝග්‍රෑම් 50ක් වෙනවාලු. මෙය කිලෝග්‍රෑම් සහ මෙට්‍රික් ටොන් වලින් ලියන්න. හරිද? එතකොට මෙන්න මෙතනදී ඔයා උත්තර දෙකක් ලියන්න ඕනේ. මෙන්න ටොන් 2යි කිලෝ 50යි කියන එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ තියෙන බ්ලැන්ක් එකේ ඔයා ලියන්න ඕන කිලෝග්‍රෑම් වලින්, ඒකම මෙන්න මේ බ්ලැන්ක් එකේ ඔයා ලියන්න ඕන ටොන් වලින්. හරිද? එතකොට සම්බන්ධතාව මොකද්ද? සම්බන්ධතාව මෙහෙමයි නේ. මේකේ සම්බන්ධතාව ඔක්කොම හැදෙන්නේ 1000. එතකොට මේකේ අපි ග්‍රෑම්, මිලිග්‍රෑම් හැම කතා කරනවානේ. ඉතින් ග්‍රෑම් 1000ක් අපි දන්නවා කිලෝග්‍රෑම් එකයි කියලා. ඔය විදිහට කිලෝග්‍රෑම් 1000ක ස්කන්ධයක් තමයි අපි මෙට්‍රික් ටොන් එකයි කියලා සලකන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මිලිග්‍රෑම් 1000ක් ග්‍රෑම් එක වෙනවා, ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එක වෙනවා, කිලෝග්‍රෑම් 1000ක් ටොන් එක, එහෙම නැත්නම් මෙට්‍රික් ටොන් වෙනවා. දෙකම එකයි. මෙට්‍රික් ටොන් කිව්වා, ටොන් කිව්වා, දෙකම එකම තමයි. හරිද? දැන් එතකොට මෙන්න මේ කිලෝග්‍රෑම් ටොන් 2යි කිලෝග්‍රෑම් 50 කිලෝග්‍රෑම් කරන්න කියලා කියනවානේ. එතකොට අපි බලනවා ටොන් 2 ඇතුලේ කිලෝග්‍රෑම් කීයක් ඉන්නවද කියලා. එතන ටොන් 2යි කියන්නේ කිලෝග්‍රෑම් 2000ක්. ඒ කිලෝග්‍රෑම් 2000යි මෙතන තියෙන කිලෝග්‍රෑම් 50. එතකොට අපිට කිලෝග්‍රෑම් 2050යි කියලා මෙතනට ලියන්න පුළුවන් නේ. කිලෝග්‍රෑම් 2050. එතකොට දැන් මේක ටොන් වලට දානකොට මොකද කරන්නේ? දැන් අපි ග්‍රෑම් ගාන කිලෝග්‍රෑම් කරන්න මොකද කරන්නේ? අපි බෙදන්න එපයි ඒක නේද? ග්‍රෑම් ගාන කිලෝග්‍රෑම් කරන්න ඕනහම අපි ඒක 1000ෙන් බෙදනවනේ. ආ ඒ වගේ දැන් කිලෝග්‍රෑම් ගාන ටොන් කරන්න ඕනහම අපි ඒකත් 1000ෙන් බෙදනවා. මතකනේ කිලෝග්‍රෑම් ගාන ටොන් කරන්න ඕන උනොත් ඔයා ඒකත් 10ෙන් 1000ෙන් බෙදා ගන්න ඕන. ඉතින් 2050 එනම් ඔයා 1000ෙන් බෙදන්න. ඉතින් 2050 1000ෙන් බෙදන එක හරි ලේසියිනේ. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ 1000ෙන් බෙදනවා නම් 18 බිංදු 3යි. දශම ස්ථාන 3ක් මෙහෙම පිටිපස්සට එන්න තියෙනවා. 2050න් දශම ස්ථාන 3ක් පිටිපස්සට එන්න. එතකොට අපිට එනවා මෙන්න මේ 2 දශම බිංදුවයි 5 බිංදුව කියලා. ඉතින් අපිට උත්තරේ තියෙත හැකි මෙතනින් 2.05 බිංදුව නම් අන්තිමට තියෙන බිංදුව නැතත් කමන්නේ. හැබැයි මේ මෙතන බිංදුව ඕන. හොඳයි, අන්තිමට තියෙන බිංදුව විතරයි අපි ලියන්නේ නැත්තේ, මුලට තියෙන ඒවා ඕන. එහෙනම් අපි ලියනවා 2.05 ටොන් කියලා. මෙතන තියෙන කිලෝග්‍රෑම් එක අයින් කළා. හරි, වැරදිලා මෙතනට ඇවිල්ලා තියෙනවා. හරි, එතකොට අපි දන්නවා මෙතන ඔන්න මේ ප්‍රමාණය කිලෝග්‍රෑම් විදියට මෙතන තියෙනවා, ටොන් විදියට මෙතන තියෙනවා. හරි, ඊට පස්සේ පස්සෙනේ එකේ තියෙන මොන ගානක්ද? ඔයාට පේනවාද මෙන්න මේ වගේ කොක්කක් දැක්ක ගමන් ඔයා ඒක තේරුම් ගන්නවා මොකද්ද මේ වර්ගමූල ගානක්. ඒකට ඔයාට මේ වගේ වර්ගමූල ගානක් ආවහම ඔයාට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ඉතින් මේ වර්ගමූල ගානොත් එක එක විදියට කරන්න පුළුවන්. ඔයාට මේක මුලින්ම සුළු කරලා මේක කරන්න පුළුවන්. හරි, එහෙම කරන එක ටිකක් අමාරුයි. ඒක හින්දා මේ විදියට කරා.
නැතේ ගාන තමයි දෙවරක් තුන ආපහු දෙවරක් තුන මේකේ මූල මොමන තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක කරනවා නම් දෙවරක් තුන හය ආපහු දෙවරක් තුන හය දැන් හයවරක් හයේ මූල හයවරක් හය කියන්නේ 36. 36 මූල කියන්නේ හය. ඔන්නම ගන්න පුළුවන් නේ. ඔය එක විදියක් නේ. දැන් මේක මේ වගේ පොඩි ගානකට අපිට ටග් ගාලා ගන්න පුළුවන්. හැබැයි ටිකක් ලොකු ගානක් ඇවිල්ලා තිබ්බොත් මේ වගේ ඔයාලට ගුණ කර කර හිතන්න කොල්ල ලොකු ගානක ඒකනේ 200 ගානක් 300 ගානක් වගේ එන ගණන් හම්බ වෙනවනේ. දැන් මේක 36 ඉන්න අපිට ටග් ගාලා මතකින් ගන්න පුළුවන් හය නේද කියන්නේ. ලොකු ගානක් ආවොත් ඔයාලට ඒක කරන එක අමාරුයි. ඒ නිසා ඔයා මේ වගේ වැඩක් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන දෙවරක් තුන මෙතනත් දෙවරක් තුන තියෙනවා. එතකොට එකම වගේ දෙන්නේ දෙවරක් තුන දෙවරක් තුන එකම වගේ දෙන්නේ ගුණ වෙලා තියෙනවා. අපි දන්නවනේ මේක x වරක් x කියන්නේ අපි x වර්ග කියලා ලියමු. එහෙනම් මෙතන දෙවරක් තුන වරක් දෙවරක් තුන කියන්නේ මොකද්ද? දෙවරක් තුන කියන එකේ වර්ගය කියලා අපිට ලියාගන්න පුළුවන්. අර x වරක් x x වර්ග වුණා වගේ ඒ හැඩ දකින්න හොඳේ. මෙතන දෙවරක් තුන වරක් දෙවරක් තුන ඔන්න දෙවරක් තුනේ වර්ගය කියලා ලිව්වහැ. දැන් මේකේ වර්ගමූලනේ මෙන්න මෙහෙම. දැන් ඔයා දන්නවද වැඩක්? දැන් අර එකතු කිරීමයි අඩු කිරීමයි විරුද්ධයිනේ. එකතු කිරීමට විරුද්ධ දේ තමයි අඩු කිරීම කරන්නේ. බෙදීමට විරුද්ධ දේ තමයි ගුණ කිරීම කරන්නේ. අන්න ඒ වගේ දැන් මෙතන ඔයා දන්නවා ගුණ කිරීම එක්කෙනෙක් එක බෙදීම එක්කෙනෙක් තිබ්බ. දැන් මෙතන බලන්නකෝ. එකතු කිරීම 50ට අඩු කිරීම 50 කැපිලා නැති වෙලා කියන්නේ. يعني එකම වගේ ලකුණු වෙනස් දෙන්නේ කිරොත් ඒ දෙන්න කැපිලායි. ඒ වගේ ප්‍රතිවිරුද්ධින්ද. මේ වර්ගමූලයේ සහ වර්ගින් කරන්නේ ඒ දෙන්නත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ඇක්ෂන්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් වර්ග කරන වැඩේ විරුද්ධ එක තමයි වර්ගමූලයේ කෙනා කරන්නේ. අන්න එතකොට මොකද කරන්නේ? වාට පුළුවන් අර මේ මේව කපලා දැම්ම වගේ මේ වර්ගයකට වර්ගමූලයක් වාට කපලායින් කරන්න පුළුවන්. ඉතින් අපිට ඒ වගේ වෙලාවට මේ සම්පූර්ණ මේ වර්ගෙට මෙතන වර්ගමූලය අයින් කරන්න පුළුවන්. එතකොට අපිට ඉතුරු වෙන්නේ දෙවරක් තුන විතරයි. දෙවරක් තුන කියන්නේ අපේ උත්තරේ 6. බලන්න මෙතන එන උත්තරේ මෙතනට එනවා. දැන් මම මේ දෙවෙනි විදිහ ඔයාලට මේ පළවෙනි විදිහෙන් මේක හදාගන්න පුළුවන් මේ ගාන ප්‍රශ්නයන්. හැබැයි මේ දෙවෙනි ගාන හදාගන්න ඔයාට මේ දෙවෙනි ගාන හදාගන්න කියන්නේ මේ දෙවෙනි ක්‍රමයට ඔයාට පුළුවන් ඕනම ලොකු ගානක් හදාගන්න. හරිද? කුඩාක ලොකු ගණන් මේ විදිහට පළවෙනි විදිහෙන් ඔක්කොම ගුණ කර කර කරන්න ගියාම ටිකක් වෙලා යනවා. හැබැයි මේ වගේ ක්‍රමයේ මතක තියාගන්න ඕන ටිකක් ලොකු ගණන් හම්බුනහම ඒක අපිට මේ දෙවැනි විදියට හදන එක ලේසි. ඔය දෙකම මතක තියාගන්න. හරි. ඉතින් ඕන අද අපි ප්‍රශ්න පහක් කතා කරා. අපි ඊළඟ දවසේ කතා කරමු මේ පේපර් එකේම ඉතුරු ප්‍රශ්න ටික. ඉතින් හෙට දවසේ ඔන්න හෝම්වර්ක් හම්බුනහම හෙට දවසේ හෝම්වර්ක් ටික කරන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම උදසර්ණ. ඊළඟ දවසේ අපි හෝම්වර්ක් එකක් හම්බ වෙනවා. එහෙනම් හැමෝටම උදසර්ණයි. අපෝ කරනවා.